ටෙස්ට් මෝඩ් ඩබල් වාසිබැක් ගාන 50ක් අඩුයි ග්‍රෑම් 50ක් වැඩි දැන් ග්‍රෑම් 450ක් මිල රුපියල් 880යි. දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලියත්ත පිවිසුම ආසන්නයේ අද පෙරවරු 8:40ට පමණ වෙඩි තැබීමක් සිදුව තිබුණේ ඩිෆෙන්ඩර් රථයකින් පැමිණි පුද්ගලින් 5 දෙනෙකු ඉලක්ක කර ගනිමින්. මෙම වෙඩි තැබීමෙන් ඩිෆෙන්ඩර් රථයේ පැමිණි පුද්ගලින් 4 දෙනෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වූ අතර බරපතල තුවාල ලැබූ එක් අයෙක් රෝහල්ගත කිරීමෙන් පසුව මිය ගොස් තිබෙනවා. මියගිය පුද්ගලින් අතර අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා මහතාද සිටින බව පොලිසිය සඳහන් කළා. අදාළ ගහතකින් පැමිණ ඇති බවට වාර්තා වන්නේ කොළපැහැති කැබ් රථයකින් බවයි මහජනාරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළේ. වෙඩි තැබීම සඳහා භාවිත කර ඇත්තේ T56 වර්ගයේ ගිනි අවි. ඒ රථයේ පිටිපස්සෙන් පැමිණි කැබ් රථයක පැමිණි කුද්දලේ තමයි වෙඩි තැබීම කරලා තියෙන්නේ. පිවිසුමෙන් මේ ඩිෆෙන්ඩර් රථය පිටත් වෙලා සංගල්ල දෙසට ගමන් කරනකොට කඩයක් ආසන්නේ වෙනසලක් ආසන්නේ නතර කරලා තියෙනවා. ඒ අවස්ථාවේ කැබ් රථයෙන් පැමිණි කුද්දලේ ඒ ඩිෆෙන්ඩර් රථයේ සිටියාට වෙඩි තැබීමක් කරලා තියෙනවා. මෙයින් මේ ස්ථානයෙන් 4 දෙනෙක් මිය ගිහිලා තිබුණා. එක් පුද්ගලයෙක් රෝහල්ගත කරා. ඉන්පස්සේ ඔහුත් මිය ගිහිලා තන යනවා. සම්පූර්ණ 5 දෙනෙක් මිය ගිහිලා තියෙනවා. මේ මිය ගියාගෙන් 2 දෙනෙක් කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනා ගන්නවා. ඒ වගේම එක් පුද්ගලයෙක් දෙමතකොඩ. ඒ වගේම අනෙක් පුද්ගලයන් 2 දෙනා බෙන්පොට්ට සහ ඉඳුරුව ප්‍රදේශයේ 2 දෙනෙක්. මේ අය අද දින මේ සංගල්ල මහාධිකරණයේ විභාග වුණු නඩුවකට සාක්ෂි ලබා දීම සඳහා මිනිමරුම් නඩුවකට අදාළව සාක්ෂි ලබා දීම සඳහා ගමන් කරත් තමයි දැනට නිරීක්ෂණය වෙන්නේ. තවදුරටත් අපිට ඒ සම්බන්ධ සාකච්ඡා කරගත යුතු වෙනවා. මේ වන විට අපි හඳුනාගෙන නැහැ සැකකරුවන් කවුද කියන්නේ. ඒ වගේම මේම කැබ් රථය යම් කුලි රථ සේවාවකින් එය ලබාගත් බවට නිරීක්ෂණය වෙනවා. ඒ වගේම දක්ෂිණ අධිවේගී මාර්ගයට ඩිෆෙන්ඩර් රථය කුරුඳු ගහ හැදක්ම ප්‍රදේශයේදී ඇතුළු බවට දැන් අනාවරණය වෙනවා. ඒ වගේම කැබ් රථය තිමදුව ප්‍රදේශයෙන් ඇතුළු වන බවට නිරීක්ෂණය වෙනවා. සියලු විමර්ශන මේ සියල්ල අදාළ කරගෙන මත් පටු ප්‍රයත්න